ආයුබෝවන් සුබ දවසක්. ඊයේ කව වෙනස් වීඩියෝ එකක් කළා දාපහු ලග්න වලට මොකද ලග්න 12 ඉවර කරන්න අවශ්‍යයි. භාගයට කරන්න බෑ ගොඩක් අය බලන් ඉන්නවා. ඒ නිසා අද වෘශ්චික ලග්නය ගැන කියන්නම්. මේ වෘශ්චික ලග්න හිමියාගේ ස්වභාවය සමස්ත ස්වභාවය කියන්නේ මේක ග්‍රහ පිහිටීම් අනුව යම් මට්ටමකට වෙනස් වෙනවා. කොතරක් දුරකට හරිද ඔබ මේ කියන දේවල්ගේ අභුගේ 100ට කීයක් ගැළපෙනවද නැති දේවල් මොනවාද මේ සියල්ලම කියන්නේ එතකොට ඒක තවත් ඉගෙන ගන්න කෙනෙක්ට ඔබේ කමෙන්ට් එක ගොඩක් වටිනවා ඒ නිසා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්නට අමතක කරන්න එපා වෘශ්චික ලග්නය කියන්නේ කුජ ග්‍රහයාටයි රාශිය ඒ වගේම තමයි කාඩු ශූර මේෂයට පස්සේ ඊළඟට කාඩු ශූරම රාශියක් තමයි වෘශ්චික කියන්නේ මොකද ග්‍රහලුව සෙම්පති කුජ ග්‍රහයාගේ රාශිය ඉතින් මේ කට්ටිය හැම වැඩකදීම දක්ෂතා පෙන්නුම් කරනා වගේම නිර්මාණ ශක්තියෙන් යුක්තයි ගුරු උපදේශයක් නැතුව වුවත් වැඩක් සාර්ථකව කරගන්න තරම් හොඳ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි වියදම් පක්ෂය නම් වැඩි මිතුරන්ගෙන් අඩුවක් නැහැ. මිතුරෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම තමයි වර්ග සංසුන් වගේම තවත් වර්ග දඩබ්බර හිතුවක් කාරකට ලක්ෂණ තියෙනවා. කුජකේ ස්වභාවය පෙන්නුම් කරනවා. කේන්ති යතේ සුළු මොහොතකට ඒ වගේම තමයි ආගිය තැන කැපී පේනවා. ඉක්මනට කේන්ති යන ඉක්මනට කේන්ති නිවන කෙනෙක්. ඥානවන්තයි ඒ වගේම තමයි ගොඩක් කරාට මෝඩකමුත් කරනවා ඥානාන්විත බව තිබුණ සමහර අවස්ථාවල් ගන්න හදිසි తీරන නිසා මෝඩ වැඩක් කරන ලක්ෂණ තියෙනවා ඒ වගේම තමයි හොඳ චිත්ත ධෛර්යයෙන් යුක්තයි තරමක ආඩම්බරකමක් වගේම නාහිට නාහන ගතියක්ද තියෙනවා මීට අමතරව නොයෙක් විෂයන් ගැන ප්‍රායෝගික දැනුමක් තියෙනවා පරිවේෂණ කටයුතු වල යෙදෙන කට්ටිය ධනෙ පොඩි බඳලා තියාගන්න හිම ලොකු අදහසක් නැහැ යම් විෂය දැනුමක් ලබා ගන්න ඕනාටත් වඩා මුදල් වියලම් ගන්නවා තමයි ඕන් දෙයක් ඉගෙන ගන්න ඒ වගේම තමයි කවුරු මොනා කිව්වත් Tamanට ගැලපෙන්නේ නැත්නම් ඒකට උත්තර කරන්නේ නැහැ. හැම වැඩක් කරම Tamanට අවබෝධයක් ඇති ස්ථිර නිසා ඇතම් අවස්ථාවල නිසි කලකට කරන්නේ නැතුව වැඩ කල් දමන කතියක් තියෙනවා. ලේසියෙන් කන්ට හිස නමන්න කැමති නැහැ. ඒ වගේම තමයි ජයග්‍රහණය ලැබෙන තුරු පසුබට වෙන්නේ නැතුව ඉදිරියටම යන ගති ලක්ෂණ තියෙනවා. මේ දේවල් තමයි ගොඩක්ම වෘශ්චික ලග්න හිමියන් සතුව පවතින ලක්ෂණ. ඒ වගේම තමයි සුළු රැකියාවකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. සමාජයේ වැදගත් රැකියා කරන්න ගොඩක් උනන්දුවක් දක්වනවා. ආගමර දහමට තරම නැඹුරුවක් නැහැ. ඒත් අධාර්මික වැඩ කරන්නේ නැහැ. අර ලොකුවට ආගම පස්සේ දුවන්නේ නැති වුණාට අර නරක දේවල් කරන්නේ නැති ලක්ෂණ තියෙනවා. බොහෝ වැඩ කටයුතු කරන්න සූදානම් වන්නේ අන්තිම මොහොතේ ඉඳලා අන්තිම මොහොත තමයි කරන්න ලෑස්ති වෙන්නේ. තමන්ට ඕන වෙලාවට තමයි දෙයක් කරන්නේ වගේ මේ දැනෙන ගතියක් තියෙනවා. අර මට ඕන වෙලාවට මම කරනවා වගේ ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම හොඳ ආත්ම විශ්වාසයකින් යුක්තයි. තමා නොදන්න දෙයක් නැහැ කියලා තමයි ගොඩක් වෙලාවට හිතන්නේ. ටිකක් උදයක් ගැන කියද්දි කෙලින්ම කියන්නේ වටින් පිටින් පොඩ්ඩක් කියලා තමයි කියන්නේ මේ වගේ ලක්ෂණයකුත් තියෙනවා. යමක් කරන්න හැදුවොත් එහෙම ඒක ඉවරයක් වෙනකම්ම කරනවා. ඉතින් මේ ලක්ෂණ තමයි ගොඩක්ම රුචික ලක්ෂණ හිමියන් සතුව තියෙන්නේ බොහෝ හොඳ ඒ කියන්නේ අර කුජට කුජ කියන්නේ සේනාධිපති ඒ නිසා සේනාධිපතියාගේ ලක්ෂණ ගොඩක් දුරට රුචික ලක්ෂණ හිමියන් සතුව පවතිනවා. ඒ ඍජු ගති නිර්භීත ගති ඉදිරියට යන ගති ඒ සියල්ලම හොඳින් පවතින ලග්න හිමියෙක් විදිහට වෘශ්චික ලග්න හිමියන්ව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ ඔබ සතුව තියෙනවාද කියන එක හොඳින් හිතලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඒක අනිත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඊළඟට අපි ධනු ලග්න හිමියන් මොන වගේද කියන එක හෙට කතා කරමු. ඔබට දීර්ඝායු වේවා.